අවුරුත් හිටියේ නෑ. හැබැයි බංගලාදේශ ක්‍රිකට් නවත්තනකොට මට ගොඩක් කට්ටිය බලන්න එනවා. මට මාර සතුටුයි. මම මෙච්චර කාලේ කවුරු මොන විදිහට මොනවා කිව්වා මං ක්‍රිකට් වලට මොනවා හරි කරපු නිසා තමයි අද ඔයගොල්ලෝ මැච් එක බලන්න ආවේ කියලා මං හදවතින්ම හිතනවා. ඒක නිසා මං අදින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දිනකම් තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ. හැබැයි මං එක් දින තරඟ ක්‍රීඩා කරන්න නවත්වන දවසේ මම කියන්න කැමතියි මම ක්‍රිකට් මගේ අවුරුදු 15 කාලය තුල එක එක කඩේින් පව වුණා. 2004 ජාතික කණ්ඩායමට මං එන්න මට ක්‍රිකට් පටන් ගන්න උදව් කරේ يعني මාව අඳුරගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්ති ධර්මප්‍රිය සර් මදන සර් කොහේ හරි බලාගෙන ඇති. එයා තමයි මාව එක මැච් එකකදී දැකලා මාව එදා රෑම මහින්ද විද්‍යාලයට ගන්න ඕන කියලා අපේ ගමේ සර් කෙනෙක් අතේ පණිවිඩය එව්වේ. ඉතින් මම ඒ සර්ට ගොඩක් පින් දෙනවා මාව අද ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් බවට පත් කරන්න මුලින් මම හොයාගත්තට. ඒ වගේම මම අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තේ හික්කඩුව තිරානාගම විද්‍යාලයෙන්. ඊට පසුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී තමයි මම තරඟ කීපයක් ක්‍රීඩා ගන්න ක්‍රිකට් වලට අවතීර්ණ වුණේ. ඒ අවතීර්ණ වෙලා මට ඒ පාසලෙන් මහින්ද පාසලට යන්න අවස්ථාව ලබා දුන්නා මගේ පාසලේ ගුරුතුමිය මානෙල් මිස්. මම දැන් මිසුත් අද ඇවිල්ලා ඉතින් මම ගොඩක් පින් දෙනවා. මට ඒ ගිය ගමන තමයි අද මේ වගේ ලොකු ගමනක් යන්න උදව් වුණේ. ඊට පස්සේ මම කියන්න කැමතියි කීර්ති සර් දැකපු දෙයම චම්පක රාමනායක සර් දැක්කා. මම හිතන්නේ ඒ දැකපු නිසා තමයි ඔහුගේ ගාල්ල කණ්ඩායමට මාව තෝරගෙන ඔහුගේ ස්ථානය මට ලබා දීලා මට ජාතික තලයට එන්න උදව් කරලා සියලුම ක්‍රිකට් වල අවශ්‍ය දේ මොනවද මොන වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ කියන දේ මට කියලා දුන්නේ. ඉතින් ඒ මඟ පෙන්වීම යටතේ මම ගොඩක් ඉස්සරහට ගියා කියලා මම හිතනවා. ඊට පස්සේ මම 2008 මගේ පාදයේ ආබාධයක් ඇති වුණා. ඒ වෙලාවේ හැමෝම මං ගැන බලන්නේ නැති කාලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට ඒ කකුලේ ආබාධය හොඳ කරගන්න ડોක්ටර් ඒලියන්ත වයිට් හඳුන්වා දුන්නා. ඉතින් මම අදටත් හෙටටත් ඒ වගේ මින් ඉදිරියටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම පින් දෙනවා. මමත් මගේ පවුලේ හැමෝම ඒ වගේම ડોක්ටර් ඒලියන්ත වයිට් එයා නැත්තම් මං හිතන්නේ මම තවත් වසර 11ක් ක්‍රීඩා කරයි කියලා. ඒ වගේම මගේ පාදයේ ආබාධයක් නැවතත් ඇති වුණා 2015දී. ඒ වෙලාවෙත් මට ජනාධිපතිතුමාත් ડોක්ටර් ඒලියන්ත වයිඩුත් මට සහයෝගය දක්වලා අයිමත් මම ක්‍රිකට් ක්‍රීඩා ඇතුළත් වුණා. ඉතින් ඒ වගේ පරිච්ඡේද ගණනාවක් පහු කරගෙන මම ආපු ගමන ඒ වගේම මගේ ක්‍රිකට් පටන් ගත්ත කාලේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට පුහුණු වීම් ලබා දෙන්න ඒ වගේම මට ෆිසියෝ ට්‍රීට්මන්ට් ගන්න ඒ වගේම නොයෙකුත් පුහුණු කරුවන් යටතේ පුහුණු වෙන්න ඒ සෑම අවස්ථාවම ලබා දුන්නා. ඉතින් ඒක නිසා මම හිතනවා ක්‍රිකට් ආයතනය මට කරපු සේවය මට කරපු උදව්ව මම හිතන්නේ මම ඒකට සාධාරණයක් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. ඉතින් ඒක නිසා මම ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට වගේම තවත් ලාබාල ක්‍රීඩකයන් ඉන්නවා ඔහුනුත් ජාත්‍යන්තර තලයට අරගෙන යන්න උදව් කරන්න ඔවුන්ව හඳුනා ගන්න හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍ය තැනට උදව් කරන්න. එහෙම වුණොත් අපිට හරි පහසුවෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බිහි කර ගන්න පුළුවන්. මොකද මේක ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ඉතින් මම ඒක ඉල්ලනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ දේ අපිට ලබා දෙන්න කියලා. ඒ වගේම 2017දී මට සෑහෙන අමාරු කාලයක් ආවා. කිසිම හේතුවක් නැතුව මාව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරා. හැබැයි ඊට පස්සේ මේ අද ඇවිල්ලා ඉන්න සියලු දෙනාම මාව හෙව්වා කියලා දන්නවා ජාතික කණ්ඩායමට ඕන කියන එක. ඉතින් මම ඔයගොල්ලෝ හැම
දෙනාටම සාධාරණයක් කරා කියලා මං හිතනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානයේදී ඇවිල්ලා පළමු තරගයෙන් කඩුලු හතරක් අරගෙන මාව එළිය දීපු අයටත් ඒ වගේම මාව ඉල්ලපු ওই සියලු දෙනාටම මම සාධාරණයක් කරා කියලා අදට මම සමුගන්න අවස්ථාව වෙනකොට. ඉතින් ඒ වගේම මගේ ක්‍රිකට් ක්‍රීඩාවට මට මොන පාසුකම් තිබුණත් මොන ගුරුවරු හිටියත් මම මෙච්චර කාලයක් ක්‍රිකට් ගාන්නේ විශේෂයෙන්ම මගේ ෆිසියෝස්ලා ඒ වගේම ට්‍රේනර්ස්ලා මැසියෝස්ලා මං හිතන්නේ අදට මම ක්‍රිකට් නවත්තනකොට කිසිම මසල් එකක ඉන්ජරියක් නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙලා නැහැ. ඒ කියන්නේ මට හිටපු ෆිසියෝස්ලා මැසියෝස්ලා මං හිතන්නේ දෙවිවරුගේ කට්ටිය. ඉතින් ඒ හැම දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ ඉන්න කට්ටියටත් ඒ දේම කරන්න කියලා. ඉතින් ඒක නිසා ඊට අමතරව මගේ ක්‍රිකට් ජීවිතයට මගේ අම්මා තාත්තා මාව ක්‍රිකට් වලට යොමු කරනකොට අම්මා නටියක් කැමති නෑ. හැමදාම ගෙදරට හවස පහ වෙනකම් මං එන්න ඕනේ. හැබැයි අම්මා හොරෙන් මම යනවා. හැබැයි කාලයක් යනකොට අම්මට තේරුණා මේක නවත්තන්න බැරි වැඩක් කියන එක. ඉතින් ඒක නිසා අම්මා ඒකට මාව යොමු කරා. මං හිතන්නේ අම්මා ඒ කරපු දේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ගොඩක් හොඳ දෙයක් වෙලා. ඉතින් ඒ විදිහ මාව හැදුවට අම්මට මං ගොඩක් පින් දෙනවා. මට පුළුවන් හැමදේම මං අම්මටගේ තාත්තරයි කරනවා. ඉතින් තාත්තා තමයි හැමදාම මැච් බලන්න ආවේ. ඉතින් ඒ හැමදේම ශක්තියක් වුණා මට. ඊට පස්සේ මට 2010 දී මගේ නෝනා හම්බුණා. අපි විවාහ වෙලා ඊට පස්සේ මට අමාරු සෑම කාලෙකම මාත් එක්ක ඉඳලා මට ශක්තියක් වුණා. ඉතින් ඒ වගේම අද වයිෆ්ගේ අම්ම නැහැ. එයා හිටියනම් මං ඉතින් ගොඩක් සතුටුයි. මොකද මම ඩාල්ලෙන් කොළඹ ආවට පස්සේ මට අම්මයි තාත්තයි ගාල්ලේ හිටියේ. මට තියෙන සෑම අවස්ථාවකම අම්මා තමයි කෑම හදලා මා බලාගත්තේ කොළඹ ඉන්නකොට. ඉතින් ඒ අද අම්මා නැහැ අපි අතර. ඉතින් හිටියනම් ගොඩක් සතුටුයි. ඒ වගේම මගේ මල්ලී අයියයි ඒගොල්ලෝ ක්‍රිකට් නොගැව්වත් මගේ පිටිපස්සෙන් මා මට ගොඩක් සපෝට් කරා. ඒ හැමදෙනාම ගත්තම මං හිතන්නේ මම හරි සම්පූර්ණ සාධාරණ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න මට අවස්ථාව ලැබුණා. මොකද මම වසර 15ක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරා එක් දින තරඟ. මට 2011 දෝෂාරෝපණය ආවා මම IPL නිසා ක්‍රිකට් වලින් අයින් වෙනවා කියලා. හැබැයි මං ඒ කියපු හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා මම IPL නිසා නෙමෙයි, මම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට තවදුරටත් ක්‍රීඩා කරන්න ඕන නිසායි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වුණේ කියන එක. ඉතින් ඒක නිසා මම දන්නේ ඒකට මම සාධාරණයක් කළා. 2014 ලෝක කුසලානයේ ජයග්‍රහණය කරනකොට මට වාසනාව උදා වුණා නායකත්වය දරන්න. 2011 මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළා. තවදුරටත් මම ඉංජ වුණා නම් මට ඒ දේ මගේ රටට ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඒක ගොඩක් ස්තුතියි මහේලයට. මොකද මහේලය මට ඒ ඩිසිෂන් එක ගන්නකොට ගොඩක් උදව් කරා. ඒ වගේම මම ස්තුතියන්ත වෙනවා මාව ක්‍රිකට් වලට يعني කවුරු හොඳ විදිහට හිටියත් සිලෙක්ෂන් යනකොට කණ්ඩායමක් තෝරනකොට ඒ ක්‍රීඩකයා ගැන කතා කරන්න කවුරුත් නැත්නම් හරි අමාරුයි සිලෙක්ට් වෙන්න. ඉතින් මාවන් අයියා අද මම හිතන මෙතන ඇති කියලා මාවන් අයියා යටතේ තමයි මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. මාවන්ට ගොඩක් පිං සිද්ධ වෙනවා මට මේ يعني මාව තෝරගත්තට කණ්ඩායමට. ඉතින් ඒ වගේම මාවන් අයියාගෙන් පස්සේ මට මහේල අයියා කුමා අයියා මේ දක්වා සිටපු සෑම නායකයෙක්ම මගෙන් පන්දුයෙන් වැඩගත්ත සෑහෙන්න. ඉතින් මම හිතනවා මම ඒක හරි ආසාවෙන් සතුටෙන් කරේ. ඒක නිසා මම අද සතුටෙන් සමුගන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ තරඟය බලන්න ආපු සියලු දෙනාටම කියන්න කැමතියි ලසිත් මාලිංග කියන නම ප්‍රසිද්ධ කරන්න පළවෙනි දේ තමයි තරඟ නඩබන්න ආපු ඔයගොල්ලෝ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ගොඩක් පිං. මට හැම දෙනාටම කතා කරන්න බැරි වුණත් මට ඒ දේ කියන්න ඕනේ. මම දැක්ක තැනකදී මම කතා කරනවා. සමහර අවස්ථාවලදී කතා කරන්න බැරි වෙයි. හැබැයි ඒ තරහ වෙලා මොනවත් නෙමෙයි. වැඩ රාජකාරීත් එක්ක යනකොට සමහර අවස්ථාවලදී මග ඇරෙන්න පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා. ඔය සීළු දෙනාට මම ගොඩක් ආදරෙයි කැමතියි. ඒක නිසා ඔයගොල්ලෝ මින් ඉදිරියටත් තරඟ නරඹන්න. ඒක තමයි මගේ ඉල්ලීම. ඒ වගේම මට මේ තරගෙන්
සමුගන්න අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මම ක්‍රිකට් ආයතනයට ගොඩක් ස්තුතියන්ත වෙනවා. මොකද මම දැන් හරි මහන්සිය මට ක්‍රිකට් කීඩා ගන්න බෑ තවත් එක් දින තරඟ. ඉතින් නමුත් මම ඔයගොල්ලෝ හමු වෙන්න එනවා T20 තරඟේ එක්ක. ඉතින් බලමු අපි කොච්චර කාලයක් ක්‍රීඩා කරනවද කියන එක. ඒක නිසා ඔයගොල්ලෝ සතුටින් මේ තරඟ නරඹන්න. තව තරඟ දෙකක් තියෙනවා. ඒ වගේම අපිට ඒවත් බලන්න එන්න. බලන්න ඇවිල්ලා තීරණය කරන්න අපි කොහොමද මේ රටේ ක්‍රිකට් එකට උදව් කරන්නේ. අපිට දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. කවුරු මොන විදියට මොන දේ කරත් මම දන්නවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මාධ්‍යයටවත් එහෙම නැත්නම් කාටවත් හදන්න බෑ. තමන් හැදෙන්න ඕනේ ජාත්‍යන්තර තලයට යන්න නම්. ඒක නිසා හිතන්න මොනවද මට අවශ්‍ය ස්කිල් එක, කොහොමද මම ඒක වර්ධනය කරගන්නේ. ඒ දෙක ඉගෙන ගත්තොත් තනියම ඩිසිෂන් ගන්න කාටවත් උදව් උවමනා නැතුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න පුළුවන් අවස්ථා උදා වෙනවා. ඉතින් මම ඒ හැමදේම මතක් කරන්නේ මොකද මට අයිමත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ මේ වගේ ඕගොල්ලොන්ට කියන්න. ඉතින් ඕගොල්ලෝ හොඳින් මේ අපේ ක්‍රීඩකයන් බලා ගන්න. ඒගොල්ලෝ ඕගොල්ලොන්ට අවශ්‍ය ජයග්‍රහණ ලබා දෙයි. බැරි අය නෙමෙයි අපි ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණ කරපු රටක්. අපි ගාව ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ ශක්තිය තියෙනවා. හැබැයි ඒ ශක්තිය නිතරම එන්නේ නැහැ. එනකන් ඉවසගෙන ඉන්න ඕනේ. මොකද හේතුව වසර 4කට පාරයි ලෝක උසහානයක් එන්නේ. එතකන් ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් ජන ප්‍රේක්ෂකයන්ටත් ක්‍රීඩකයන්ටත් හරි අමාරුයි ජයග්‍රහණ ලබා ගන්න. ඉතින් ඒක නිසා ඉවසීම කියන එක මූලික කරගෙන හොඳින් අපේ ක්‍රිකට් උදව් කරන්න. සමාජයට කියන ඇදී මට ඉවසීම තිබුණ නැහැ කියලා. නමුත් මම ක්‍රිකට් වෙනුවෙන් කතා කරලා සෑම අවස්ථාවකදීම එතකොට කිසිම يعني සමහර මට බැනපු අය ඇදී يعني කවුරු හරි බැන්න නිසා මට එයත් බයිනවා. ඉතින් දන්නේ නැහැ ඇයි බැන්නේ කියලාවත්. ඉතින් ඒක නිසා මම ඒවට කවදාවත් දොස් කියන්නේ නැහැ. ඒක තමන්ගේ කැමැත්ත. හැබැයි මම ගොඩක් සතුටුයි ඔයගොල්ලන්ට මෙතෙන්ට ඇවිල්ලා මට උදව් කරාට. ඒ වගේම මම මේ අවස්ථාවේ කතා ගන්න කැමති චම්පක සර්ට. චම්පක සර් චම්පකස මොකද මගදැනි මාව ජාත්‍යන්තර මෙච්චර කාලෙකට මාව මෙච්චර කාලෙකට මාව රටේ භූමි සුවිසය මට මේ දේ උදව් කරාට. අද මමත් මගේ අම්ම තාත්තා බිරිඳ ළමයි ඔක්කොම සරමුඩි ප්‍රසන්ට් එකක් ගෙනත් තියෙනවා. ඒක දෙන්න මා මතක් වෙන්න. ඉතින් ඒක නිසා අපි ඒක දීලා මම හැමෝම බලන්න එන ওই පැත්තට කවුරුත් යන්න එපා. මං හැමෝටම බලන්න ওই පැත්තට ඒවා යන්න එපා කවුරුත්. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.